රස්ත ප්‍රහාරවලින් මිය ගිය ගණන 34 දක්වා ඉහළට තවත් 170ක් තුවාල ලබයි ප්‍රහාරය ගැන ජනපති බෙල්ජියම් රජුට සොව පළ කරයි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විමසීමට විශේෂ දුරකථන අංක 2ක් මීළඟ කන්නයේදී වීවගාබිම් ප්‍රමාණය හෙක්ටාර ලක්ෂයකින් අඩු කිරීමට රජයේ සූදානමක් කෘෂිකර්ම ඇමති කියයි පසුගිය සමයේ අධ්‍යාපනයට දුන් සහන වත්මන් ආණ්ඩුවෙන් කප්පාදු කළ බවට හිටපු ජනපතිගෙන් චෝදනා මහජන බැංකුවේ වනිතා වාසනා ඔබේ දිවියට සදා සවියක් නිපොලක වර්ණ වසන්තයේ අවුරුදු සල්ලි මල්ල සුපිරි ත්‍යාගයේ රුපියල් මිලියනයයි මැදින් පුරපසළොස්සක පොහොය දිනය අදයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙසට ලෝවාසී බෞද්ධ ජනතාවට අද දිනේ වැදගත් වනවා ලෝකවාසී ජනතාව දුකින් මුදවා ගැනීමේ අරමුණින් ගිහිගේ නික්ම ගිය සිදුවත් බෝසතාණෝ බුදු බවට පත් වී මාස 9කට පසු පළමු වරට කිඹුල්වත් පුරයට වැඩම කළේ අදවන් පොහොය දිනකදී එහිදී බුදුරජාණන් වහන්සේ සමග භික්ෂුන් වහන්සේ 20000ක් වැඩම කළ බව සඳහන් වෙනවා. කිඹුල්වත් පුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානය තුරු කිරීමට අහසට නැගී යමාමහා පෙළහැර පෑ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ යශෝදරා දේවියගේ පති භක්තිය වර්ණනා කරමින් සඳකිඳුරු ජාතකයේ දේශනා කළේද අද වන් පොහොය දිනකයි. තම පුත් කුමරු රාහුල කුමාරයා ශාසනයට ඇතුළත් කර ගැනීම නිසාත් මැදින් පොහොය වැදගත් වෙනවා. මැදින් පොහොය වෙනුවෙන් ලෝකවාසී බෞද්ධයන් අදත් ආමිසහ ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වුණා. මේ බුදු ගමන තුලින් ආදර්ශමත් වන වැදගත්ම දේ තමයි පීතු ගෞරවය, වැඩිහිටි ගෞරවය, සමාජ දෙන පණිවිඩ වෙනු. වැඩිහිටියන් දෙමෝපියන් පසකලා මිනිස්සු හැඟීම් එක කටයුතු කරන මෙවන් සමාජයක් තුල මෞපිය දූ දරු සම්බදතා තවත් අලුත් කරමින් ඔබටත් අද දවසේ එවැනි යහපත් කටයුතු කිරීම සඳහා සෙනු ශක්තිය ධෛර්යය තුරුණුවන්ගේ සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අය සංවිධානයේ බාරගෙන තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 34 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල වූ සංඛ්‍යාව 170කට අධිකයි. පසුගිය නොවැම්බර් මාසයේ එල්ල වූ පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සකකරු බෙල්ජියමේදී අතරංගුවටගෙන දින 4කට පසුව මෙම ප්‍රහාරය එල්ල වුණා. දවසේ පුවත බටහිරින් ප්‍රංශ දේශ සීමාවට මායිම පිහිටා ඇති යුරෝපීය කලාපයට අයත් රටක් වන බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර අද පෙරවරුවේ බෝම්බ පිපිරීම් තුනක් සිදු වුණා. ප්‍රථම බෝම්බේ පුපුරා ගියේ අගනුවර සෙවෙන්ටම් ගුවන්තොටුපළේ පිටවීමේ පරයන්තයේ ආසන්නයේ. ඒ එරට වේලාවෙන් අද උදැසන 8ට පමණ. අදාළ ප්‍රහාරයේ බවට පැවසෙන දර්ශන සමාජ වෙබ්බඩවි මෙලෙස වාර්තා කර තිබුණා. මේ එම ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු ලබාගත් දර්ශන විදේශ මාධ්‍ය වාර්තාකලේ ගුවන්තොටුපළේ ඇමරිකානු ගුවන් සමාගමට අයත් මගින් සෝදිසි කිරීමේ ස්ථානයකදී ප්‍රථම බෝම්බේ පුපුරා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි ඊට පැයකට පමණ පසුව බ්‍රසල්ස් අගනුවර මාල්වික් දුම්රිය ස්ථානයේ තවත් බෝම්බයක් පුපුරා ගියා. එම ස්ථානයේ ආසන්නයේ යුරෝපා සංගමයට අයත් ආයතන රැසක් පිහිටා තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ප්‍රහාරවලින් අනතුරුව ගුවන්තොටුපළේ සහ බ්‍රසල්ස් අගනුවර ප්‍රවාහන පද්ධතිය වසා දැමීමට බලධාරීන් කටයුතු කළා. පසුගිය නොවැම්බර් 13 වනදා පුද්ගලින් 130 දෙනෙකුට මරු කැඳවූ පැරිස් ප්‍රහාරවලට සම්බන්ධ ප්‍රධාන සකකරුවන සලා අබ්දිස්ලාම් මීට දින 4කට පෙර බ්‍රසල්ස් අගනුවරදී අතරංගුවට පත් වුණේ එරට ආරක්ෂකංශ සිදු කළ දැවැන්ත මෙහෙයුමක් අතරතුරයි. ප්‍රංශ ප්‍රහාරයෙන් අනතුරුව එම සකකරු ප්‍රංශ බෙල්ජියම් දේශ සීමාව හරහා බෙල්ජියමට ඇතුළු වී ඇත්තේ ආරක්ෂක මුරකපුළු කිහිපයක් කිසිදු බාධාවකින් තොරව පසු කරමින්. ප්‍රහාරයෙන් අනතුරුව බෙල්ජියම් බලධාරීන් බ්‍රසල්ස් අගනුවර ත්‍රස්ත තර්ජන මට්ටම 4 වන අධීරය දක්වා ඉහළ දමා තිබෙනවා.
बेल्जियम प्रहार अमेरिका दडिले सहेलाद्र ट्विटर पाणीवीडियान राज्यलेखम जॉन केरी पवसाने मेकेदवाचके अमेरिका बेल्जियम सह समस्त यूरोपा जनता समग एक बवाई रुसियानु जनाधिपति व्लादिमीर पुतिन मेम प्रहारे पिलबंदव शोके पालकर तिबेनवा ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට හැකි සෑම ආකාරයෙන්ම උපකාර කිරීමට සූදානම්ින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය ට්විටර් පණිවිඩය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෙල්ජියමේ ෆිලිප් රජතුමාට සහ එරට ජනතාවට සිය ශෝකය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා බෙල්ජියම් රජයට යවූ නිවේදනයේ දැක්වෙන්නේ ලොව ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට එරෙහිව සාමූහිකව විසඳුම් සැවීමේ අවශ්‍යතාව මෙම ප්‍රහාරයත් සමග නැවත සිහිපත් කර දෙන බවයි. මේ අතර ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැති බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. කෙසේ නමුත් මේ සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකථන අංක 2ක්ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 02-32-23-80-78-79 හා 02-32-23-44-55-85 යන අංක ඔස්සේ අදාළ තොරතුරු ලබා ගත හැකි. දවසේ පුවත දුෂ්කර ගම්මානවල පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථාන වැඩි දියුණු කිරීම උදෙසා විශේෂ අරමුදලක් පිහිටවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා. රත්නපුර හිඳැල්ලෙන වීරගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ අභිනවයේ නිදිකල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය අද පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. අපි ගමකට උත්සවයකට ගියාම තේ වැඩම කරන ස්වාමීන් වහන්සේලා බොහෝ ලියුම් බාර දෙනවා. ඒ සෑම ලියුමකම කියන්නේ විහාරස්ථානය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය සහයෝගය අනුග්‍රහය දෙන්න කියලා. ඒ නිසා අපි රජයේ විදියට තීරණය කළා අපේ විහාරස්ථාන වැඩි දියුණු කිරීමේ සංවර්ධනය කිරීම සඳහා රජයේ විශේෂ අරමුදලක් අපි ආරම්භ කරන්න. අපි ඒ ළඟදී ප්‍රකාශයට පත් කරනවා. එක් පැත්තකින් රජයේ දායකත්වයක් අනිත් පැත්තෙන් අපේ දේශීය පරිත්‍යාගශීලීන්ට දානපතීන්ට ඉඩ කඩ දෙනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර ප්‍රජාවට ආරාධනා කරනවා ඒ බෞද්ධ ජාතික අරමුදල ශක්තිමත් කරන්න අනුග්‍රහය දක්වන්නයි කියලා. ගිනරත්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පිරිසුදු චරිතයක් තිබෙන පිරිසුදු නායක ස්වාමීන් උගත් නායක ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අලිපැටියම් විකුණලා අනිත් ස්වාමීන් වහන්සේ විකුණා කියලා සාක්ෂි දෙන දැනක වැටුණ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. ඔබ වහන්සේ කොළඹ තියෙන පන්සල් බලෙන් අල්ලගෙන රජයේ බලයේ තියලා අල්ලගෙන ඉන්නු නායක ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. ඉතින් මෙන්න මෙහෙම වැටි වෙනකොට ඔබ වහන්සේ ගරු කරනවා. අද ශාසනයේ තියෙන ලොකුම දර්ධනය ශාසනයේ පිරිහීම. මේ පිරිහීමක් එනවා නම් එන්නේ ඇතුළ. ඒව ආරක්ෂා කරන අපි වාගේ ගිහින්ද කරන්නට බෑ. ඒක අපේ මහානායක ස්වාමීන් වහන්සේලා තුන් සංඝ රත්නයට අභාරයි කියලා මම කියන්න පුළුවන්. 2020 වන විට සඳහන ආණ්ඩුවක් ඇති කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද අඹලන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්. එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකට යන ගමනක් අපේ දීර්ඝකාලීනව නැහැ. සන්ධානි මහලේ කම්මරයා විදියට මගේ ඉලක්කය තමයි 2020 අපේ ආණ්ඩුවක් හදාගන්නේ. ඒකට අකුල් හෙලන කණ්ඩායම්, කකුල් මාට්ටු දාන කණ්ඩායම් ඉන්න බව අපි දන්නවා. මේ ගම්මරේ කම්මරයා උදේ ගම්මන්පිල මහත්මයා ආණ්ඩුවක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් බෙදීමක් නෙවෙයි එකතු වීමක් තමයි අවශ්‍ය. කවුරු හරි UNP එකත් එක්ක ඩීල් එකක් තියෙන කෙනෙක් නම් තමයි අපේ පක්ෂය බෙදන්න කටයුතු කරන්නේ. प्रजातंत्रवादी बुलडोसर्वरण පසුගිය සමයේ අධ්‍යාපනයේ ලබා දී තිබූ සහන වත්මන් ආණ්ඩුවෙන් කප්පාදු කර ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද රත්න ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
රන්න විගමුව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා නිලලංචන පැලඳීමේ උත්සවය අද පැවැත්ුණේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් ඉදානම් රටේ මොන ප්‍රශ්න තිබුණත් යුද්ධයේ තිබුණත් අපි මේ දරුවන්ට ලබා දිය යුතු යුනිෆෝම් එක පාසල් පොත් නොකඩවා දරුවන්ට ලබා දුන්නා දැන් ඒකේ පාසුකම නැති වෙලා තියෙනවා ගියා වෘද්ධේ යුනිෆෝම් නැති වුණා එන වෘද්ධ වෙනකොට මොනවා නැති වෙයිද කියලා මම නම් දන්නේ නැහැ මේ මහින්දෝදේ විද්‍යාගාර අපි බිහි කරලා දැන් රන්නේ විද්‍යාලෙත් තියෙන එකක් ඊයේ විවුර්ත කරයි කියලා ආරංචි මම දන්නේ නැහැ ඒක විවුර්ත කරනකොට අඩු ගානේ මගේ නමවත් කියුණාද කියලා මම දන්නේ නැහැ විවුර්ත කරාට වැඩක් නැහැ ගොඩනැගිල්ල ඒකට උපකරණ ටික ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ මොකද උපකරණ ලබා දීලා තියෙන්නේ ගෙනල්ලා තියෙන්නේ ගබඩා කරලා තියෙන්නේ ඒ ටික බෙදන එක විතරයි කරන්න තියෙන්නේ අවුරුද්දකුත් මාස 4ක් තවම බෙදා ගන්න බැරුව ඉන්නවයි කියලා මං කලගාටුවෙන්වත් මතක් කරනවා වැඩිදුරටත් අදහස් දක්වෝ හිටපු ජනාධිපතිවරයා මේ දුෂ්කර කාලය දේශගුණයෙන් දුෂ්කරතාවයෙන් අපි පෙළෙනවා නියඟය නැවත ඇවිල්ලා මොනතරම් දරුණුද කිව්වොත් කවදාකවත් මං හිතන්නේ නැහැ කුරුණෑගල ඇතුගල පිපුරුවයි කියලා දැන් මේ නියඟෙට මං දන්නේ නැහැ ඇතුගල පුපුරලා තියෙනවා මොකද ඒ උෂ්ණෙටද ආණ්ඩුවේ උෂ්ණෙටද කියලා මං දන්නේ නැහැ ඉදිරි කන්නේදී හෙක්ටයාර ලක්ෂයක් විවගවෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමිත දිසානායක මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් සමග පැවති හමුවකදී තිරිංගුපිටි ආනයනික බදුසහනේ අඩුකලයේ දේශීය වීගොවියා රැකගැනීමට බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ අද පැවති උත්සවකේන අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා මෝදිර සහ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන දෙකකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මූල්‍ය පරිත්‍යාග කිරීම වෙනුවෙන් මෙම උත්සවයන් සංවිධානය කර තිබුණා මේ අවස්ථාවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබ්බා මේ පාන් මිල මොකෝ වැඩිලා තිබෙන්නේ කියලා ඉල්ලීමක් කළා තිබ්බේ හාල් වැඩිව පරිභෝජනය කරන්න පුළුවන් හැකියාවක් දෙීමයි ජනාධිපති තගමැතිත් අදහස වූයේ මේක කරන්න හොඳම ක්‍රමය තමයි පාන් මිල වැඩිවීම තුලින් මේ හාල් වලට වැඩි නැඹුරුතාවයක් ඇති වෙනවා කියන එක අද හාල් ස්වයංපෝෂිතභාවයෙන් අතිරික්තයක් තිබෙනවා පී සම්බන්ධයෙන් නිෂ්පාදන වියදම අද අධික මට්ටමකට තිබෙනවා ඒ නිසා අපනයන කිරීමේ හැකියාව අමාරු වෙලා තියෙනවා පරිභෝජන වැඩි කිරීම තමයි තිබෙන්නේ ඒකට කරලා තියෙන පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නැවත පදිංචි කිරීම අමාත්‍යාංශයට නව කාර්යාලය ගොඩනැගිල්ලක් ලබා ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු ඇති බවට ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය පවසනවා. ඔවුන් මේ බව හෙළිකලේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කඩේමක් විදිහට 2015 ජනවාරි 8 එහා පැතර රටේ ඉතා බරපතල විදිහේ මූල්‍ය අපචාරයක් සිදු වෙලා තියෙනවා. හැබැයි මේ රජයේ යම් යම් මූල්‍ය අපචාර ගැන අපිට වාර්තා වුණා. අලුත් මේක තමයි මේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය ගනුදෙනුනේ. මේක ඉහළ දේශපාලන අධිකාරියට අවශ්‍ය වෙනවා. පරණ ජේෂ්ඨ අමාත්‍යත් කාර්යාලය ගොඩනැගිල්ල ගන්න. ටෙන්ඩර් බෝඩ් එකට දාලා මේකේ ආයතන තෝරා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් තක්සේරුකරු කියනවා මේකේ මිලියන 3යි කියලා. මේ ලේකම්වරයා කියනවා මේක දැන් ඇඩ්ජස්ට් කරලා යවන්න කියලා යොරලා වෙළඳ වටිනාකම ගන්න. සති 3ක් විතර යනකොට තක්සේරුකරු මේක වෙනස් කරනවා. මිලියන 3ක මිලියන 4.2 දක්වා. අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ඇමතිවරයා කියනවා මාසයක කුලිය මිලියන 36.97ක් මේකට ගෙවන්න ඕනේ කියලා. ප්‍රධාන ගණකාධිකාරීවරයා කියනවා ගෙවන්න බෑ කියලා. ඊළඟ ගණකාධිකාරීවරයා එයත් ලීනා මේ කාර්යයට අදාළ පෞචරය සාතික කළ නොහැකි බව කාරුණිකව දන්වන දුන්නේ. ඒ නීති විරුද්ධයේ ගනුදෙනුවට ඉඩකඩ සැලසීම සඳහා පරිපාලන සේවය නිලධාරීන් දෙන්නෙක් මාරු, ගණකාධිකාරී සේවය නිලධාරීන් දෙන්නෙක් මාරු. අතිගරු ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නම කියනවනේ මූල්‍ය අපරාධ වළක්වනවා කියලා. මේ සම්බන්ධයෙන් වහාම ලේකම්වරුන්ව ගෙන්නන්න, ඇමතිවරයාව ගෙන්නන්න කොහොමද මෙහෙම දේවල් උනේ? මේ නිලධාරීන්ව මාරු කළේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්තලා